කොච්චර වටිනවද? එවිට ඔබේ ස්නායු පද්ධතිය හොඳින් ක්‍රියාත්මක වන අතරම ඔබේ අස්ථි සහ පේශිවල ක්‍රියාකාරීත්වය මනාව සැකසෙනවා. එහෙම නැති වුණොත් බොහෝ විට ඔබ වැඩ කරන විට විවිධ අපහසුතා ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ඔබේ පිටුපස ප්‍රදේශයට. අන්න ඒ නිසයි අපි යෝජනා කරන්නේ උදේ අවදි වුණාට පස්සේ ඉතා හෙමින් ඔබේ ඇඟ උණුසුම් කර ගැනීමට කටයුතු කරලා ව්‍යායාම කිහිපයක් කරන්න කියලා. ඒකෙන් අදහස් කරන්නේ නැහැ ඔබ උදෑසන අවදි වුණ ගමන් බොහොම අපහසු ව්‍යායාම කරන්න ඕනේ කියලා. නමුත් ඔබේ ස්නායු සහ පේශි සාමාන්‍ය ආකාරයකට උණුසුම් කරගන්න පුළුවන් දෙයක් කිරීම වඩාත් සුදුසුයි. ඔබට උදෑසනම ඉතා හෙමින් පහසුවෙන් කරන්න පුළුවන් ඇදීම් ක්‍රම කිහිපයකින් ඔබේ ශරීරය උණුසුම් කරගන්න හැකියාව තියෙනවා. ඇත්තටම සමස්තයක් විදිහට ගත්තොත් දවසේ සාර්ථකත්වයෙන් වැඩ කරගෙන යන්න උදෑසන අවදි වුණ විට උදෑසන ව්‍යායාමයේ යෙදීම ඇත්තටම දවසේ වැඩ කටයුතු සාර්ථකව කරගෙන යන්නේ සවස ව්‍යායාම් කරන පිරිසට වඩා උදෑසනම ව්‍යායාම කරමින් වැඩ පටන් ගන්නා පිරිස. නමුත් ඔබට කියන්න පුළුවන් උදෑසන ව්‍යායාම නොකරන්න ඕන. නමුත් ඔබට උදෑසන ව්‍යායාම් නොකර ඉන්න ඕනෑතරම් හේතු තියෙන්න පුළුවන්. 2014 වසරේ සිදු කරනු ලැබූ පරීක්ෂණයක් මගින් සොයාගෙන තිබෙන්නේ උදෑසනම ව්‍යායාම කරන පුද්ගලයන් දවස පුරාම ඔවුන්ගේ වැඩ කටයුතු ඉතා සමබරව කරගෙන යන බවයි. ඒ වගේම ඒ ඔවුන්ගේ මානසික ආතතියත් පාලනය කරනවා. කුඩා ව්‍යායාම ක්‍රම කිහිපයක් මගින් යථා තත්ත්වයට පත්වීමට ඔබට හැකියාව තියෙනවා. ඔබ එහෙම කළොත් ඒ ඔබේ ශරීරයට මෙන්ම මනසටත් ඉතා සහනයක් වෙයි. අංක 3 උදෑසන ආහාරයට පසු දත් මැදීම. ඔබ හිතනවා උදෑසන ආහාරයෙන් පස්සේ දත් මදින එක හොඳයි කියලා. එවිට ඔබේ දත් අතර තියෙන සියලුම දේවල් නැති වෙලා යනවා. නමුත් ඇත්තම කාරණාව තමයි ඒ ඔබේ දත් වලට හානි කරන්න පුළුවන්. ඒ නිසා කරන්න ඕන හොඳම දේ උදෑසන අවදි වුණ ගමන් දත් මැදලා ඉන්න එක. අංක 2 උදෑසනම දුරකතන ඇමතුම් ලබා ගැනීම. ඔබට තියෙනවද පුරුද්දක් උදෑසන නැගිට ගමන් පුද්ගලයෙක් එක්ක කතා කිරීමට? අනිවාර්යෙන්ම ගොඩක් වෙලාවට එහෙම වෙන්න පුළුවන්. කොච්චර වැදගත් වුණත් වැදගත් දේවල් කතා කිරීමට කලින් මිනිස්සුෙකුගේ ශරීරයට නිින්ද සහ අවදිවීම කොතරම් වැදගත්ද කියලා හොයා බලන්න ඕනේ. ඔබ නිදා ගන්න ආකාරයත් ඔබ අවදිවන ආකාරයත් කොතරම් වැදගත්ද දුරකතන සංවාදයකට වඩා. නමුත් ඔබට අවශ්‍ය නම් පුළුවන් ඕනෑම දුරකතන ඇමතුමක් උදෑසන 9:30න් පස්සේ ලබා ගන්න. විශේෂ හදිසි ඇමතුමක් ලබා ගන්න තිබෙනවා නම් ඔවුන් වෙනුවෙන් ඊමේල් පණිවිඩයක් හෝ කෙටි පණිවිඩයක් යොමු කරන්න. එවිට ඔවුන් දන්නවා નિયમિત වේලාවට ඔබ ඇමතුමක් ලබා දෙන බව. මේ සියල්ල ඔබේ පුරුදු සඳහාමයි. අංක 1 හොඳ උණුසුම් ස්නානයක් උදෑසනම ලබා ගැනීම. උදේ නැගිට ගමන් හොඳ උණුසුම් වතුර ටිකකින් නාගන්න තියනවා නම් කොච්චර වටිනවද? හැබැයි ඇත්තටම ඒයින් ඔබ ප්‍රබෝධමත් වෙනවද? ඔබේ නිදිමත ගතිය සම්පූර්ණයෙන්ම අඩු වෙලා යනවද? ඇත්තටම බොහෝ විට සිද්ධ වෙන්නේ ඔබේ හෘද ස්පන්දන වේගය අඩු වීමත් ඔබ තව දුරටත් නිද්‍රාශීලීව පවත්වාගෙන යාමත් පමණයි. මේ නිසා ඉන්පසුව ඔබ තවත් ප්‍රමාද වීමට හැකියාව තියෙන්න පුළුවන්. උදෑසන අවදි වුණ ගමන්ම සීතල සහ ඉක්මන් ස්නානයක් ලබා ගන්න. ඔබට ඒ ඔබේ ශරීරයට අහිත කරයි කියලා හිතෙන්න පුළුවන්. නමුත් ඔබ අවදි වූ වෙලාවේ ඉඳලා ඒ කරන දෙයින් ඔබේ ශරීරයට හොඳ ජවයක් ලබා ගන්න පුළුවන්. සීතලට පුළුවන් ඔබේ මොලේ ක්‍රියාකාරීත්වය ජව සම්පන්න කරන්න. සීතලට පුළුවන් ඔබේ මොලේ ක්‍රියාකාරීත්වය වර්ධනය කරන්න. ඒ වගේම ශනිකව ක්‍රියාශීලී වෙන්නත් පුළුවන්. ඔබට සීතල වතුර ඉන්න එක අපහසුයි නම් එය ඉතා කෙටි වේලාවකින් නිම කිරීමට වග බලා ගන්න. හොඳයි එහෙනම්. මේ පුරුදු සියල්ලම අතුරි ඔබට අතහැර ගන්න අමාරුම පුරුද්ද මොකද්ද? ඒ පිළිබඳව පහලින් තියෙන කමෙන්ට් සෙක්ෂන් එකේ අපිත් එක්ක බෙදා හදා ගන්න. ඒ වගේම මේ වීඩියෝ එක බලලා ඉවර වෙන්න කලින් වීඩියෝ එකට ලයික් එකක් දාලා ඔබේ මිතුරන් සමග මේ වීඩියෝ එක බෙදා හදා ගන්නත් අමතක කරන්න එපා.